මේ වීඩියෝ එකේදී මම කියලා දෙන්නේ LED බල්බ් එකක් ගෙදරදීම හදාගන්න විදිය. ඒත් එක්කම කැමති අයට ව්‍යාපාරයක් විදියට මේ LED බල්බ් හදලා තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න ක්‍රම ටිකකුත් මේ වීඩියෝ එකේදී මම කියලා දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ ඔයාලා අපේ channel එකට තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියන්න. එහෙනම් මේ තමයි ලංකාවේ හොඳම hardware repair technology experiment channel එක HRTE projects. इसर अभी पाविचिकले CFL बल्ब एक्को सूत्रिका बल्ब ईट पस्से मैं LED बल्ब की जाती आवे विदुलिया गोडाक इतुरु करन क्रमवेदया किदी हट कड़ा लोनां सामान्यें मैं LED बल्ब मिलें टिका क्वेडी इतिंग वालाट पुलुआं देम्मां केल देन्ने आन विदी हट LED बल्ब हदला अडु मिलट कड़ा लोलट दाला लाभया क्लबन वालाट मैं LED बल्ब हदा गन्न अमुद्रव्य गन्न पुलुआं कड़ावल तीनवा पिट कोटुवे इतिंग මේ මං කියන්න යන කඩේ තියෙන්නේ පිටකොටුවේ දෙවන හරස්සියේ 88 කියන අතුල බිල්ඩින් එකේ. ඒකෙත් තුන්වෙනි තට්ටුවේ පඩි පෙළ නගිද්දිම තමයි මේ කඩේ තියෙන්නේ. ඉතින් මේ කඩේට ගිහින් ඉල්ලන්න හදාගන්න LED බල්බ් ඕනේ කියලා. ඒ වගේම ඔයාට ඕන කරන වොට් ගණන් වලින් ඉල්ලන්න. LED බල්බ් වොට් 5, වොට් 9, වොට් 12, 15, 20 වගේ එක එක වොට් ගණන් වලින් තියෙනවා. ඉතින් එහෙම කියලා ඉල්ලන්න. ඒ වගේම ඔයාලට සාධාරණ විලකට මේ කඩෙන් LED බල්බ් ගන්න පුළුවන්. ඒ වගේම මේ කඩේ හදලා ඉවර කරපු, ඒ කියන්නේ සීල් කරපු LED බල්බ්ත් තියෙනවා. ඉතින් මෙතන මිලත් සාධාරණ නිසා ඔයාලට ඕනනම් පුළුවන් LED බල්බ් තොගයට ගෙනල්ලා වුණත් විකුණන්න. මතක තියාගන්න ඔයාලා හදාගන්න LED බල්බ් කිට් ගනිද්දී අනිවාර්යයෙන්ම ඒවට පෙට්ටි ඉල්ල ගන්න. මම මෙතනින් වොට් 9 කිට් 2යි වොට් 12 කිට් 2යි වොට් 20 කිට් 1කුයි ගෙනාවා. දැන් මම කියලා දෙන්නම් මේ ටික එකලස් කරගෙන බල්බ් එකක් හදාගන්න විදිය. ඉතින් මේකට එන කම්පනන්ට් ටික පාස් කරන්න අපට බවුත් එකක් ඕන වෙනවා. ඔයාලා ළඟ බවුත් එකක් නැත්නම් බවුත් එකකුත් ගන්න. වැඩි ගාණක් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම මම කියලා දෙන්නම් මේ 9W බල්බ් එක හදාගන්න විදිය. 9W බල්බ් එකේ කිට් එකට එනවා මෙන්න මේ විදිහේ LED සෙට් කරපු රවුම් බෝඩ් එකක්. ඊළඟට වයර් කෑලි දෙකක්. ඊළඟට බල්බ් එකට කැප් එකක්. ඊළඟට CI වෝල්ට් 47 μF වගේ කැපැසිටර් එකක්. ඊළඟට මෙන්න මේ විදිහේ ෆිල්ම් කැපැසිටර් එකක්. කැපැසිටර් ගැන දැනුම නැත්නම් මගේ කැපැසිටර් වීඩියෝ එක බලන්න. ඒකෙදි කැපැසිටර් එක ගැන මම සරලව ගොඩාක් දේවල් කියලා දෙනවා. ඊළඟට අර බල්බ් එකේ උඩ කැප් එකට ගහන්න මෙන්න මේ වගේ පොඩි ඇන දෙකකුත් එනවා. දැන් බලමු හදාගන්න විදිය. දැන් ඉස්සෙල්ලාම අර LED බෝඩ් එක අරගෙන ඒකේ තියෙනවා මෙන්න මෙහෙම ධන ඍණ කියලා කැපැසිටර් සංකේතයක්. මේකට එන්නේ අර 47 μF කියන කැපැසිටර් එක. මේ කැපැසිටර් එකේ මේ ඊතල ඊතල වගේ තියෙන පැත්ත සංකේතේ පාට කරලා තියෙන පැත්තට සම්බන්ධ කරන්න. ඒ කියන්නේ ධනට ධනයි ඍණට ඍණයි ගහන්න කියලා. මගේ කැපැසිටර් වීඩියෝ එකේදී මම මේ ගැන හැවදේම වගේ කියලා දීලා තිනවා. ඉතින් අනිවාර්යෙන් ඒක බලන්න. ඊළඟට මේ අනිත් රතු පාට ෆිල්ම් කැපැසිටර් එක. ඒක අනිත් සලකුණ තියෙන තැනට සම්බන්ධ කරගන්න. ෆිල්ම් කැපැසිටර් වලට ධන ඍණ කියලා පැත්තක් නැහනේ. ඉතින් ඕන පැත්තකට මේක සෙට් කරන්න පුළුවන්. ඊළඟට මේවා ටික අනිත් පැත්තෙන් පාස් ගන්න. ඊළඟට මේ වයර් කෑලි දෙකෙන් මේ බෝඩ් එකේ LN කියලා තැන් දෙකක් තියෙනවා. අන්න ඒ තැන් වලට මේ වයර් කෑලි දෙක පාස් ගන්න. ඉතින් මගේ හෝම් ඉලෙක්ට්‍රිසිටි කියලා වීඩියෝ එකකුත් ඇති. ඒකත් බලන්න.
ඊළඟට වැඩිපුර එළියට ඇවිත් තියෙන කම්බි කැලි ටික කපා ගන්න. ඊළඟට අර සුදු පාට බල්බ් කේසින් එක අරගෙන ඒකට මේ අපි හදාගත්ත සර්කිට් බෝඩ් එක මෙන්න මෙහෙම දා ගන්න. ඊළඟට වයර් දෙක මෙන්න මෙහෙම එළියට අරගෙන අර යකඩ කැප් එකේ හෝල් දෙකෙන් වයර් දෙක මෙන්න මෙහෙම එළියට ඇදලා ගන්න. ඊළඟට මේ වයර් දෙකේ සුද්ධ වෙලා තියෙන කොන් දෙක පොඩ්ඩක් නවාගෙන අර දීලා තියෙන ඇන දෙක මෙන්න මෙහෙම සෙට් කරගන්න. හොඳට මතක තියාගන්න අර වයර් එකේ සුද්ධ වෙලා තියෙන කොන මේ ඇනෙත් එක්ක හොඳට ගෑවෙන්න ඕනේ. පේනවනේ? ඊළඟට බල්බ් එකේ කප් එක දාලා මෙන්න මෙහෙම සෙට් කරගන්න. ඊළඟට දැන් මේ බල්බ් එකේ උඩ කැප් එක ගැලවෙනවානේ. ඒකට අපි මේ කැප් එක මේ LED බල්බ් එකට ෆිට් කරගන්න ඕනේ. ඒකට මම මෙන්න මේ විදිහේ ටිකක් උල් නියනක් අරගෙන ඇණයක් ගහන වගේ මේ කැප් එකේ තැන් තැන් වලින් ගහ ගන්නවා. පේනවනේ කඩේ තියෙන LED බල්බ් එක වගේමයි. දැන් ඔයාලා ටිකක් වැඩිපුර LED බල්බ් හදලා කඩවලට දාන්න හිතාගෙන ඉන්නවා නම් මෙහෙම නියනක් තියලා හැම එකක්ම ගහ ගහ ඉන්න බෑනේ. ඒකට මේ බල්බ් සීල් කරන අඬු තියෙනවා. පිටකොටුවේ පොඩ්ඩක් ඇවිදලා හෙව්වොත් හොයා ගන්න පුළුවන් වෙයි. 912 වෝල්ට් වගේ බල්බ් දෙකම මේ විදිහට තමයි හදාගන්නේ. ඒත් එක්කම මේකේ තව જાතියක් තියෙනවා ඩ්‍රයිවර් එකක් එක්කෙන බල්බ් එක. ඒකේ ඉන්නේ සාමාන්‍යයෙන් වොට් 15 වොට් 18 වොට් 20 වගේ බල්බ් වලට. දැන් මගේ ළඟ තියෙනවා වොට් 20 බල්බ් එකක්. ඒකත් හදාගන්න විදිය මම කියලා දෙන්නම්. ඒකටත් එනවා මෙන්න මේ විදිහේ LED බෝඩ් එකක්. ඊළඟට එනවා මෙන්න මේ විදිහේ ඩ්‍රයිවර් එකක්. මේක එක පැත්තක ගහලා තිනවා LN කියලා. ඒ වයර් දෙකෙන් අර අපි අන්තිමට සෙට් කරගන්න ඇන දෙකත් එක්ක සම්බන්ධ වෙන්න. ඊළඟට තියෙනවා රතු පාට වයර් එකකුයි සුදු පාට වයර් එකකුයි. ඒ කියන්නේ රතු එක දන සුදු එක රින විදිහට තමයි මෙතන දිනම් තියෙන්නේ. ඒක අර LED බෝඩ් එකට. දැන් මේ වොඩ් ගාන වැඩි 15 18 20 වගේ වොඩ් ගණන් වල බල්බ් වල රත් වීම අඩු කරන්න පොඩි අකඩ ප්ලේට් එකක් එනවා. දැන් අර LED බෝඩ් එක අරගෙන අපිට හම්බ වෙලා තියෙන ස්ක්‍රූ ටයිප් ඇන වලින් ඒ ප්ලේට් එකට LED බෝඩ් එක සෙට් කරගන්න ඕනේ. ඊළඟට අර LN වයර් දෙක බල්බ් එකෙන් එළියට එන්න තියලා මේ ප්ලේට් එක බල්බ් එකට සෙට් කරගන්න. ඊළඟ පියවර ටික 9 වෝල්ට් බල්බ් එක හදාගන්න කියලා දුන්නා වගේමයි. පේනවනේ හරිම ලේසි මේ බල්බ් හදන එක. ඊළඟට ඔයාලා හදාගත්ත බල්බ් එක පෙට්ටියට දාන්න. දැන් තමන්ගෙම කියලා ව්‍යාපාරයකට නම්
පොඩි ලේබල් එකකුත් තියෙන්න බෑ. ඒකට මං හදාගත්ත ස්ටිකර් කොලයක ගහපු ලේබල් එකක් තියෙනවා. ඒකත් අලව ගන්නවා. ඔයාලට පුළුවන් කමියුනිකේෂන් එකකට වගේ ගියාම මෙහෙම ලේබල් එකක් හදාගන්න. මතක ඇතුව ස්ටිකර් කොලයකට print out ගන්න. ඒත් එක්කම මං තව හදාගෙන තියෙනවා මේ බල්බ් එකේ බොඩ් ගානට ලේබල් එකකුත්. ඉතින් මේ බල්බ් සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එක එක ගෙවල් වල කරන්ට් ප්‍රශ්න නිසා මේ බල්බ් එක ඊට වඩා අඩු කාලයක් ඇතුළත යන්න පුළුවන්. එහෙම ගියපු LED බල්බ් එකක් රිපෙයාර් කරගන්න විදිය මං ඉස්සරහදී තවත් වීඩියෝ එකකින් දෙන්නම්. ඉතින් මේ තියෙන්නේ මං ඒ කඩෙන් ගෙනල්ලා හදාගත්ත එක එක විදිහ LED බල්බ් වර්ග. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මතක ඇතුව මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.